විජේදාස රාජපක්ෂ මහතා යටතේ පුහුණු ලැබූ කනිෂ්ඨ නීතිඥවරුන් මෙම උත්සවයේ සංවිධානය කර තිබුණා. ශ්‍රී ලාංකේය දේශපාලනය සහ නීතිඥ වෘත්තිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන විජේදාස රාජපක්ෂ මහතා සාහිත්‍යකරුවෙක්, ලේඛකයෙක්, ගීත රචකයෙක් සහ කලාකරුවෙකු ලෙසද සිදු කර ඇති සේවය ජනාධිපතිවරයා ඇගයීමට ලක් කළා. විජේදාස came into the bar long after I had left to become a minister. විජේදාස රාජපක්ෂ මේ තත්ත්වයට පැමිණෙන්න ඔහුගේම ක්‍රම භාවිතා කළා කිව්වොත් නිවැරදි. ඔහුට උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ. විජේදාස තනියම ඒ සඳහා කැප වුණා. හැබැයි ඔහු පිළිබඳ මම එක දෙයක් කියන්න ඕනේ. ඒ තමයි විජේදාස තමන්ගේ අත්දැකීම් තුලින් ඉගෙන ගත්තා. කිසිම මාර්ගෝපදේශයක් නැති තරුණ නීති සිසුන්ට හරි මාර්ගය හා උපදේශනයන් ලබා දෙන්න මේ වෙනකොට ඔහු සමත් වෙලා තියෙනවා. ඔහුගේ නීති ආයතනයේ මේ වෙනකොට නීති අධ්‍යාපනය ලබා දෙන තැනක් බවට පත් වෙලා නීති ශාස්ත්‍රයට ඔහු දක්වලා තියෙන දායකත්වයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඔහු මාසමක දේශපාලනික වශයෙන් වැඩ කරලා තියෙනවා. 2015 දී ඔහු කැපී පෙනෙන වැඩ කොටසක් සිදු කළා. මම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අධිකරණ අමාත්‍යවරයා ලෙස ඔහු නීති සංශෝධනය කරන්න වගේම නව නීති හඳුන්වලා දෙන්නත් කටයුතු කළා. එතරින් සමහර නීති මතභේදයටත් තුර දීලා තියෙනවා. අධිකරණ ඇමතිවරයා විදිහට ඒක ඔහුගේ රාජකාරිය. මේ වෙනකොට ඔහු ලේඛකෙක් ලෙසත් කටයුතු කරනවා. නීතියේ විවිධ ශාස්ත්‍ර ඔස්සේ ඔහු කෘති රචනා කරලා තියෙනවා. එම කෘති සිංහල භාෂාවෙන් පළ කිරීම හරහා නීති ශිෂ්‍යයින්ට අවශ්‍ය දැනුම ලබා දෙන්නත් ඔහුට හැකි වෙලා. I want to thank Vijayadas for the services he has given him and wish him long life and a successful career.